කුරුණෑගල නගරයට කිලෝමීටර 8 හමාරක විතර දුරින් පිහිටලා තියෙන පාරිසරික වශයෙන් වගේම ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් තැම්පාන ජලාශය සහ බම්බා විහාරය. කුරුණෑගල ප්‍රදේශයේ සාමාන්‍යයෙන් දැකගන්න ලැබෙන උණුසුම් දේශගුණ තත්ත්වයෙන් වෙනස්ව වනාන්තරයෙන් වටවුණු ඉතාමත්ම සුවදායක සිසිල් දේශගුණයක් සහිත ප්‍රදේශයක්. කුරුණෑගල පැත්තෙන් එන කෙනෙකුට කුරුණෑගල නුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 6ක් විතර දුර එද්දි මුණ ගැහෙන පිළිකඩ හන්දියෙන් දකුණට හැරිලා ඉඳුල්ගොඩ කන්ද පාරේ කිලෝමීටර 2 හමාරකට ආසන්න දුරක් ගමන් කරලා යන්න පුළුවන් තැම්පාන ජලාශයට. අපි මේ යන්නේ රඹුක්කන පැත්තෙන්. රඹුක්කන කටුපිටිය හරහා කුරුණෑගල පාරේ කටුපිටිය හන්දියෙන් හැරිලා කටුපිටියේ ඉඳුල්ගොඩ කන්ද හරහා යන්න පුළුවන් තැම්පාන ජලාශයත් බම්බා විහාරයත් බලන්න. කටුපිටිය හන්දිය ඉඳලා කිලෝමීටර 7 හමාරකට ආසන්න දුරක් තියෙනවා මෙතනට. කුරුණෑගල පැත්තෙන් ආවත් කටුපිටිය හරහා ආවත් දෙපැත්තෙම ගහකොළ වලින් වටවුණු දියධාරාවන් ගලන පටු උනත් ඉතාමත්ම හොඳින් සකස් කළ මාර්ග ඔස්සේ අපහසුකකින් තොරව එන්න පුළුවන් මේ ස්ථානයට. අක්කර 2 හමාරක පමණ භූමි ප්‍රදේශයක පැතිරලා තියෙන තැම්පාන ජලාශය හා අවට ප්‍රදේශයේ භාරකාරීත්වය අද දවසේ පැවරලා තියෙන්නේ කුරුණෑගල මහනගර සභාවට. කුරුණෑගල නගරයේ අවට ජනතාවට මේ ජලාශයෙන් පානීය ජලය සැපෙන හින්දා ජලාශය හා අවට ඉතාමත් පිරිසිදුව තබා ගත යුතු වෙනවා. තැම්පාන ජලාශයේ පිටවාන අසල ගේට්ටුවෙන් ඇතුළු වෙලා අවට පරිසරය දැකගන්න සංචාරයේ එන අයට අවස්ථාව ලැබෙන්නේ පොහොය දවසට පමණයි. තැම්පාන ජලාශය අවට කොටකන්ද ඇතුළු කඳු රක්ෂිතයේ මුදුන් දක්වා ගවේෂණ කටයුතු ආදී සඳහා යන අයට විශේෂ අවසරයක් ලබා ගත යුතු වෙනවා කුරුණෑගල මහනගර සභාවෙන්. පොහොය දවසට ජලාශය දැකගන්න වගේම කන්දේ තරමක් ඉහළට ගමන් කරලා බම්බා විහාරය දක්වා යන්න අවස්ථාව ලැබුණත් එතනින් එහා රක්ෂිතයට නිකරුණේ ඇතුළුවීම තහනම් කරලා තියෙනවා. එක්දස් 1930 අවුරුද්දේදී විතර, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පාලන කාලෙදී මේ ජලාශය ඉදිකිරීමේ මූලික අරමුණ වෙලා තියෙනවා කුරුණෑගල නගරයට ආසන්න උඩවල්පොළ ප්‍රදේශයේ පිහිටවල තිබුණු ඔවුන්ගේ හමුදා කඳවුරකට අවශ්‍ය ජලය ලබා ගැනීම. ජලාශයේ බැම්මට අනිත් පැත්තේ කඳුවැටියේ පහලින් ජලාශයට ඉහළින් පුංචි අඩිපාරක් සකස් කරලා තියෙනවා. එන අයට නිදහසේ කාලය ගත කරන්න පුළුවන් විදියට මේ පාරායින ජලාශයට මුහුණලා සකස් කරලා තියෙනවා කුඩා ආසනාදිය. ඒ වගේම ගිමන් හලකුත් දැක ගන්න පුළුවන්. මල් වගා කරලා උද්‍යානයක ආකාරයෙන් ඉතාමත්ම අලංකාරවත් කරලා තියෙනවා අවට පරිසරය. හරිම නිදහස් වටපිටාවක්. පොහොය දවසට බොහෝ පිරිසක් එනවා තැම්පාන ජලාශයේ අවට පරිසරයේ සුන්දරත්වය විඳගන්න වගේම බම්බා විහාරයේ වැඳ පුදාගන්න.
ජලාශය පහු කරගෙන වන රක්ෂිතයට ඇතුල් වෙලා තමයි විහාරයට යන්න තියෙන්නේ. වනාන්තරයේ මැදින් රූස්ස ගස් අතරින් ගමන් කරද්දී ඇහෙන්නේ කුරුල්ලන්ගේ නාදය. විශේෂ වූ ගහකොළ වලින් යුතු කුරුල්ලන් ඇතුළු වනසතුන් ගැවසෙන ජෛව විවිධත්වයෙන් පිරුණු වනාන්තරයක්. වන රක්ෂිතයේ ඉහළ කඳු වැටියෙන් පටන් ගන්න දිය ධාරාවන් ගලාගෙන ගිහින් එකතු වෙනවා ජලාශයට. වනාන්තරයේ මැද මේ දකින්න තියෙන පොකුණ වලගම්බා රජතුමා මේ වනාන්තරයේ ගල්ුණුවල වාසය කරමින් සේනා සංවිධානය කරන කාලේ ස්නානය සඳහා භාවිත කළ බවයි ජනප්‍රවාදයේ තියෙන්නේ. විශාල ගල් කුට්ටිය යොදා සකස් කරලා තිබුණු මේ පොකුණ අද වන විට සංරක්ෂණය කරලා තියෙන ආකාරය දැක ගන්න පුළුවන්. අපි මේ බලන්න යන බම්බා විහාරයේ ඉදිකළ බව කියන්නේත් වලගම්බා රජතුමා. ප්‍රසිද්ධ බම්බා විහාරයේ පිහිටලා තියෙන්නේ ගලේවින නගරයට ආසන්නව. තැම්පාන රක්ෂිතයේ ඇතුළේ තියෙන මේ විහාරයත් බම්බා විහාරය නමින් හඳුන්වනවා. ඒ වගේම බිම්බා විහාරය කියලත් කියනවා. ජනප්‍රවාදගතව මේ තොරතුරු පැවතුනත් යම් ඉදිකිරි මේ භූමියේ තිබුණ බවට සාක්ෂි දැක ගන්න ලැබෙනවා බොහෝ තැන්වල. ගල්පුවරු, පියගෙට පෙළවල්වල ශේෂයන්, ඒ වගේම කතාවක් තියෙනවා විහාරයට අයිති දාගැබහ ඉදිකිරීම් කිහිපයක් ජලාශය ඉදිකිරීමේදී ඉවත් කළ බව හෝ යටකර දැමුම් බවට. විශේෂ හැඩයක් සහිත රිංගන ගලකිල හඳුන්වන ගල්කුල කටාරම් ආදිය කොටලා ලිනක් විදිහට සකස් කරලා තියෙන බව දැනගන්න ලැබෙනවා. ඒලෙන් පිහිටලා තියෙන කන්දේ මුදුනට යන්න නම් මුලින් කියපු විදිහට අදාළ අවසරය ලබා ගන්න සිදු වෙනවා. වනාන්තරයේ රූස්ස ගස් අතරින් ඉහළට ඇදෙන පිය ගැටපෙළ. දැනට විහාරයේ පිහිටලා තියෙන ගල්ලිනේ ඉඳලා රිදී විහාරය දක්වා උමගක් තිබුණ බවටත් ජනප්‍රවාදයක් තියෙනවා. අද වෙද්දී ඒ උමග වැසි ඇති බවයි කියන්නේ. රජතුමා ආරක්ෂිතව ගමන් කරලා රිදී විහාරයේ වැඳ පුදා ගන්න මේ උමග භාවිත කරපු බවයි ජනප්‍රවාදයේ තියෙන්නේ. හුදකලා වූ ලෙන් විහාරයේ පමණයි කඳු වැවීමේ වනාන්තරයේ මැද දැක ගන්න ලැබෙන්නේ. වරින් වර විහාරයේ ප්‍රතිසංස්කරණයේ උබවක් පැවසෙනවා. මහනුවර සමයේදීත් එහි ප්‍රතිසංස්කරණ සිදු වූ බවයි කියවෙන්නේ. විහාරයේ ඇතුළත පවතින සැතපෙන බුද්ධ ප්‍රතිමාව, හිඳි බුද්ධ ප්‍රතිමා හා වියන් සිතුවම් ආදී මහනුවර යුගයේ බිතුසිතුවම් කලාවේ ලක්ෂණ බොහොමයක් අන්තර්ගත වී තිබීම ඊට හොඳ සාක්ෂියක්. කොහොම නමුත් ඒ කාලයට පසුවත් මෙහි අලුත් වැඩියාවන් සිදු වෙලා තියෙන බව පෙනෙන්න තියෙනවා. බොහෝ වේලාවක් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් ගත සිත නිවන නිස්කලංක පරිසරයක්. නිතර නිතර පිරිස් ගැවසෙන පරිසරයක් නොවෙන හින්දා අවට පිරිසිදු බවත් බොහෝ දුරට රැකිලා තියෙනවා. මේ ස්ථානයේ බලන්න ඉන්න හැම කෙනෙක්ගේම වගකීම යුතුකම වෙනවා අවට පරිසරය ඒ විදිහටම රැක ගැනීම. තැම්පාන ජලාශය පෝෂණය කරන දිය උල්පත් පටන් ගන්නේ වනාන්තරයෙන් පිරුණු මේ කඳු වැටියෙන්. ජලාශයේ පිරිසිදු බවත් රැකගත යුතුම වෙනවා විශේෂයෙන්ම එයින් පානීය ජලය සැපයෙන නිසා.